එකමත්තක කාලයක ජීවත් වූ කපුටෙක් කපුටාගේ ජීවිතය ගැන ඉතාමත් කනගාටුවෙන් දුකෙන් කාලය ගත කරමින් සිටියා. දවසක් ඔහු ගසක අත්තක හිඳමින් අඬන්නට පටන් ගත්තා. ගස යට භාවනායෝගීව සිටි එක්තරා තාපසතුමෙක් මේ ගස යට වාඩි වෙලා භාවනායෝගීව සිටියා. එවිට මේ කපුටා අනන කඳුළු බිඳුවක් මේ තාපසතුමාගේ මුහුණට වැටුණා. තාපසතුමා හිස ඔසවා බැලුවා. ඔහු දුටුවා ගස උඩ අත්තක හිඳමින් අඬන කපුටා. තාපසතුමා කපුටාගෙන් විමසුවා, "මොකක්ද යාළුවේ ප්‍රශ්නය? ඇයි ඔබ අඬන්නේ?" කපුටා පැවසුවා, "අනේ තාපසතුමනි, මම මගේ ජීවිතය පිළිබඳව ඉතාමත් දුකින් ඉන්නේ. කිසිම කෙනෙකුගේ ආදරය මට ලැබෙන්නේ නැහැ. මිනිසුන් සෑම විටම මාව එළවලා පන්නලා දානවා. කිසිම කෙනෙක් මට කන්න කිසිම දෙයක් ලබා දෙන්නේ නැහැ. හැමෝම මට වෛර කරනවා. මේ වගේ ජීවත් වෙනවාට වඩා හොඳයි මරණය." කපුටාගේ මේ දුක අහපු තාපසතුමාගේ සිත බොහෝම සංවේදී වුණා. ඔහු කපුටාට මෙසේ පැවසුවා, "මාගේ මිතුර, අපේ ජීවිතවලට මොනතරම් ප්‍රශ්න ආවත් මොන තත්ත්වයක අපි සිටියත් හැමදාම සතුටින් ඉන්න අපි ඉගෙන ගන්න ඕනි." නමුත් කපුටාට තාපසතුමාගේ මේ උපදෙස් නොතේරෙන නිසා දිගටම අඬන්න වුණා. එවිට තාපසතුමා මෙසේ කීවා, "කලබල වෙන්න එපා. මට කියන්න ඔබට කුමක්ද අවශ්‍ය? ඔබට කවුරු වගේ වෙන්නද අවශ්‍ය වන්නේ? මට මගේ භාවනායෝගී බලයෙන් පුළුවන් ඔබට අවශ්‍ය දේ ලබා දෙන්න." කපුටාත් බොහෝ සතුටු වී මෙසේ පැවසුවා, "තාපසතුමනි, පුළුවන් නම් මට උපකාර කරන්න. ඔබට හැකිනම් මාව හංසයෙක් කරන්න." තාපසතුමා කිව්වා, "හොඳයි, මම ඔබව හංසයෙක් බවට පත් කරන්නම්. නමුත් ඔබ පළමුවෙන්ම හංසයෙක් සොයාගෙන ගිහින් හංසයාගෙන් අහන්න ඔහුගේ හංස ජීවිතය ගැන සතුටින්ද ඉන්නේ කියලා." "මම මෙතනම ඉන්නම්. ඔබ ගිහින් හංසයෙකු හමු වී නැවත පැමිණෙන්න." ඉතින් මේ කපුටා ඉතාමත් සතුටින් හංසයෙකු සොයාගෙන ගියා. ඔහු දැක්කා පොකුණක පිහිනමින් ඉන්න ඉතාමත් ලස්සන හංසයෙක්. ඔහු හංසයාගෙන් මෙහෙම ඇසුවා, "ඔබ කොයිතරම් නම් ලස්සනයිද? ඔබ හරියට වලාකුලක් වගේ සුදු පාටයි. හරිම ලස්සනයි. හැමෝම ඔබට ආදරේ. මම නම් හිතන්නේ ඔබ තමා මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා." හංසයා කපුටා දිහා දුක්මුසු මුහුණින් බලා මෙසේ පැවසුවා, "මිතුර, බලන්න, මම සතුටින් නොවේ ඉන්නේ. ලෝකේ කොයිතරම්නම් ලස්සන පාට වර්ග තියෙනවාද? නමුත් මට තියෙන්නේ එකම එක පාටයි. සුදු කියන්නේ කිසිම ලස්සන වටිනාකමක් ඇති පාටක් නෙවෙයි. මම හිතන්නේ ගිරවා තමයි ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා. ගිරවා තමයි ඉතාමත් ලස්සනට පාටක් තියෙන කුරුල්ලා." ඒක අහපු කපුටා එතනින් ඉගිල්ලිලා ගිහින් ගිරවෙක් සොයාගෙන යන්නට ගියා. ඈත අත්තක වහලා හිටපු ගිරවෙක් දැකලා කපුටා ගිරවා වෙත සමීප වුණා. ඔහු ගිරවාට කිව්වා, "අනේ ගිරවෝ, ඔයා නම් ඉතාමත් ලස්සනයි, වර්ණවත්. ඔයා නේද මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා?" ඒක අහපු ගිරවා කපුටාට ඉතාමත් දුක්බරව මෙසේ පැවසුවා, "නෑ මිතුර, මම සතුටින් නොවේ ඉන්නේ. ඔයා දන්නේ නැද්ද, මිනිස්සු ගිරවුන්ව කූඩුවලට දාලා තියාගෙන ඉන්නවා. කවුරු හරි මාවත් අල්ලගෙන ගිහින් කූඩුවකට දාලා හිර කරයි කියලා මම හරිම බයෙන් ඉන්නේ. මන්නම් හිතන්නේ මොනරා තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා. ඔහු මටත් වඩා ඉතාමත් ලස්සනයි, වර්ණවත්." ගිරවාගේ කතාව ඇසූ කපුටා මොනරා සොයාගෙන ගියා. ඔහු ලොකු වේලාවක් සොයලා අවසානයේ සත්තුවත්තක හිටපු මොනරෙක් හමු වුණා. මොනරා බලන්න මිනිසුන් සිය දහස් ගණනක් රැස් වෙලා ඉන්නවා කපුටා දැක්කා. මිනිස්සු ගියාට පසුව කපුටා මොනරා ළඟට ඇවිත් මෙහෙම ඇහුවා, "මිතුර, ඔබ හරිම ලස්සනයි. හැමදාම ඔයාව බලන්න මිනිස්සු සිය දහස් ගණනක් පැමිණෙනවා. මන් දිහා බලන්නේ මිනිස්සු මාව දැක්කහම ඉක්මනින් මාව එළවලා දමනවා. මං හිතන්නේ ඔයා තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා." මෙය ඇසූ මොනරා ඉතා දුකින් මෙසේ පැවසුවා,
මමත් හිතුවේ මම තමයි ලෝකයේ ලස්සනම හා සතුටින්ම ඉන්න කුරුල්ලා කියලා. නමුත් මගේ ලස්සන නිසා මම මේ වගේ සතුන් ඉන්න සත්තු අත්තකට හිර වෙලා ඒ වගේම මිනිස්සු මට ගොඩාක් රිදවලා මගේ ලස්සන පිහාටු ගලවලා ගන්නවා. ඉතින් මම ගොඩාක් දුකින් ඉන්නේ යාළුවේ. මේක ඇසූ කපුටා පුදුමයට පත් වුණා. මොනරාගෙන් ඔහු ඇසුවා ඔබත් සතුටින් නොවේද ඉන්නේ? මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා කවුරු කියලාද ඔබ හිතන්නේ? මොනරා මෙහෙම කිව්වා. මම මේ සත්තු උද්‍යානයේ ඉතා හොඳින් පරීක්ෂා කරලා බැලුවා. මෙහි කූඩුවල දකින්න නැති එකම කුරුල්ලෙක් ඉන්නවා. ඒ ඔබ වගේ කපුටන්. මිනිස්සු ඔයාව අල්ලලා කූඩුවලට දාන්න හදන්නේ නැහැ. ඉතින් මේ දවස් ටිකේම මම හිතුවේ මමත් කපුටෙක් වුණා නම් මටත් සෑම තැනම සතුටින් සැරිසරන්න පුළුවන්. මටත් නිදහසේ ඉන්න පුළුවන් කියලා. මේක අහපු කපුටා පුදුමයෙන් හා සතුටින් එතනින් ඉගිල්ලිලා ගියා. ඔහු කපුටෙක් වීම ගැන ඉතාමත් සතුටට පත් වුණා. ඔහු නැවත තාපසතුමා වෙත පැමිණ, අනේ තාපසතුමනි, මට වෙන කිසිවෙක් වීමට අවශ්‍ය වන්නේ නැහැ. මම මේ වගේම කපුටෙක් වෙලාම ඉන්නම්. මම කපුටෙක් වෙලා ඉන්න එක හොඳයි කියලා කපුටා කිව්වා. අපි අපේ ජීවිතය තුලින් අපිව දැක ගන්න පුළුවන්. කපුටාට ඇති ප්‍රශ්නය අපිටත් තියෙනවා කියලා අපි අනිත් අයත් එක්ක අනවශ්‍ය සංසන්දනය කිරීම කරනවා. ඉන්පසුව දුකටපත් වෙලා අපිටම ශාප කරගන්නවා. අපි අපිට තියෙන දේ ගැන සතුටු වෙන්නේ නැහැ. මේ සියල්ලම අපිව අසතුටටපත් කරනවා. ඔබ ළඟ නැති දේ දෙස බලනවා වෙනුවට ඔබ ළඟ තියෙන දේෙන් සතුටු වීමට ඉගෙන ගත යුතුයි. ඔබ ළඟ තියෙන දෙයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් යමක් තියෙන කෙනෙක් සෑම විටම මේ ලෝකයේ ඉන්නවා. ඔබ ඔබව අන් අය සමග සංසන්දනය කරන්නේ නම් ඔබට කිසිදා සතුටින් සිටිය නොහැකි.